ම ස්තුති ඔයාලගේ මේ පිළිගැනීමතම අපිට මේ ලෝකෙ දිනන්න ඇත්තටම උදව් වෙලා තියෙන. ඉතිං මට මේ අපේ රනිල් මල්ලි අවුරුදු දෙකක් තිස්සේ ආරාධනා කරා මෙතෙන්ට එන්න. රනිල් මල්ලි සමාවෙන්ට ගිය අවුරුදු දෙකේම එන්න බැරුණ රේස් තිබ්බේ හින්ද. ඉතින් මේ වෙලාවේ මහිතන්නේ චන්දර පින් සිද්ධෙන්න තමයි මේ සැරේ ටිකක් අපිට පරක්කුනේ ඒකින්ද ලංකාව හිටිය. ඉතින් බොහොම ස්තුති ඉතා ගෞරවයෙන් එන්න. ඉතින් මමගේ ජීවිත කතාව ඔයාලට කියන්න එන්නේ. ඒ වගේම මම ජීවිතේ හිතන විදිය කොහොමද මම ලෝකෙ ජයගත්තේ. ඒ වගේම තමයි ඔයාලට ඕන ප්‍රශ්නයක් මගෙන් අද අහන්න පුළුවන් මම හිතන්නේ අපිට පැයක් කාලයක් තියෙනවා. ඉතින් මම ඉපදුනේ කුරුණෑගල. කුරුණෑගල පුංචි ගමක් තියෙනවා මාළගම කියලා කුරුණෑගල 10 11 කතර ගිහිල්ලා. ඉතින් ඒ ගමේ තමයි මම ඉපදුනේ. ඉතින් මං ඉස්සෙල්ලාම පළවෙනි ශ්‍රේණියට ගියේ කුරුණෑගල ශාන්තාන විද්‍යාලයට. ඊට පස්සේ මං දෙවෙනි ශ්‍රේණියෙන්ල නුවර ත්‍රිත්ව විද්‍යාලයට ගියා. ඉතින් මං ඒ නේවාසික ගාලේ හිටි. ඉතින් මම පොඩි කාලේ මගේ හොඳම යාළුවා තමයි මගේ අම්මා. මොකද මගේ අප්පච්චි හරිම සැරයි. මට කතා කරන්න එක්ක ගහන්න හරි බහින්න හරි විතරයි. ඉතින් මම හැමදේම ජීවිතේ හොඳ දේවල් මට කියලා දීලා තින්නේ මගේ අම්මා. ඉතින් මම මේ බෝඩින් එකට යනකොට මම මේ නිවාසික කාට යනකොට ඇත්තම කැමති වුණා. අම්මගෙන් ඈත් වෙනවා කියන්නේ මගේ පණ යනවා වගේ. නමුත් ඉතින් අප්පච්චි කව නෑ ඔය නිවාසික කාට යන්න ඕනේ. එහෙම තමයි වෙන්නේ. මමත් හිටියා ඔයත් යන්න ඕනේ. ඉතින් අකමැත්තෙන් හෝ ඉතින් මට නිවාසික කාට යන්න ඕනේ. ඉතින් මම අපේ අම්මා පොඩි කාලේ ඉඳලා මට කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න. ඉතින් මම අහනවා අම්මගෙන් ඇයි මම දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. අම්මා කියනවා දොස්තර කෙනෙකුට තමයි තව කෙනෙක්ගේ ජීවිතේ බේරලා දෙන්න පුළුවන්. ඉතින් මං ඉතින් අම්මට මං හරි ආදරේ. අම්මා තමයි තාමත් මගේ හොඳම යාළුවා. ඉතින් මං හිතා අම්මගේ සීනේ සැබෑ කරලා දෙන්න ඕනේ කියලා මං පන්තියේ ඇත්තටම හොඳට ඉගෙන ගත්තා. හැම වෙලේම මං පන්තියේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හැම වෙලේම. ඉතින් හැබැයි පොඩි කාලේ ඉඳලා මට තිබ්බ ලොකු ඔයාලා වගේ තමයි මම අති පිස්සෙක්. ඒ කියන්නේ කාර් වලට මෝටර් සයිකල් වලට බුදියන්නේ තේ වළංග. එච්චරකට හරි ආදරේ. හැබැයි ඉතින් මේ මම ඉතින් නේවාසික ගාරින්ල ගෙදර ආපුවාම අප්පච්චි බුදිය ගත්තෙන් පස්සේ අක්කලා නංගිලා ගෙදර ඉන්නේ. ඔක්කොම තල්ලු කරලා දෙනවා මට කාරක පාට සද්ද ඇහෙන්නේ නැතුනේ. ඉතින් මම කාර් එකක් තියලා වුණා මෝටර් සයිකලෙත් පදිනවා. හැබැයි මට අවුරුදු 13ක් ද වෙනකල් අප්පච්චි දන්නේ නැහැ මට කාර් එලවන්නත් පුළුවන් මෝටර් සයිකල් පදින්නත් පුළුවන් කියලා. ඉතින් මේ මගේ මේ සීනේ තිබ්බේ අම්මගේ සීනේ හැබැයි කරලා දොස්තර කෙනෙකුට. නමුත් අවුරුදු 14 මම හොලිවුඩ් චිත්‍රපටයක් නරඹුවා සිල්වර් ඩ්‍රීම් රේස කියලා. මේ සිල්වර් ඩ්‍රීම් රේස එකේ තිබ්බේ පිටරට එක්කෙනෙක් එයා එයාගේ අයියා මෝටර් සයිකල් ධාවක සූරියෙක් එයා මැරෙනවා. මැරුණාම මෙයා අයියගේ මෝටර් සයිකලය අරගෙන තරගයක් ජයගන්න කොච්චර දුක් විඳිනවද කියන එක වෙන්නේ. ඉතින් එයා කොහොම හරි එයාගේ රේස එකේ අමාරුවෙන් ගිහලා පළවෙනි රේස එක දිනනවා. හැබැයි දිනලා රේස එක ඉවරනකොටම එයාගේ ඉස්සර රෝදේ ගැවිලා වැටිලා එයාත් මැරෙනවා. ඉතින් දැන් මේ ෆිල්ම් එකේ නම සිල්වර් ඩ්‍රීම් රේස. ඉතින් මට මේ චිත්‍රපටේ නරඹුවම මගේ යාළුව දෙනෙක් එක්ක ගියේ. ඉතින් ගිහිල්ලා මම බලනකොටම හිතුණා ඇයි මේ කතාව මෙතන ඉවරුනේ? මෙයා මැරුණා. මෙතෙන් එහාට කතාව මට ගෙනියන්න බැයිද? මොකද පොඩි කාලේ ඉඳලා මගේ එකක් තිබ්බා කවුරු හරි බෑ කිව්වොත් කරනවාමයි. කවුරු කිව්වොත් මෙතනින් පයින් කිව්වොත් පයින්. බෑ කිව්වොත් කරනවාමයි. ඉතින් මට හිතුණා ඇයි මට මේක කරන්න බැරි කියලා. එතකොට මට අවුරුදු 14යි. ඉතින් මගේ යාළුව දෙන්නට මං කිව්වා මේ මම කවදා හරි මෝටර් සයිකල් දාවන සූරෙක් වෙනවා කියලා. ඒ දෙන්න hina එකට කොහොම මං කිව්වා ලෝක සූරෙක් වෙනවා. ඒක මේ පිස්සු නැතුව ඉන්න ඕවා කරන්න පුළුවන් දෙයක් කොහමද අපි කරන්නේ? අපිට කොහෙන්ද එහෙම දේවල් තියෙන්නේ? හැබැයි මං එදාට හිතාගත්තා නෑ මං ලෝක සූරෙක් වෙනවාමයි. ඉතින් පව්ව දාම මගේ කාමරේ ඔක්කොම වටේට මෝටර් සයිකල් පෝස්ටර්ස් ගහවුවා. ඉතින් හැමදේම තිබ්බේ. ඒකල මට අවුරුදු 15 මටම කියලා මගේ අප්පච්චිගේ අම්මා මට 50cc හොන්ඩ එකක් අරන් දුන්නා. ඉතින් දැන් අප්පච්චි කිව්ව පැද්දාමනේ ගුටි කණ්ඩ වෙන්නේ. ඒක හින්දා මේ මගේ මේ අප්පච්චිගේ අම්මා අරන් දුන්නේ බයිසිකලෙන්. ඉතින් මම එහෙම යනවා. ඉතින් ඉගෙනීම පොඩ පොඩ මේ දොස්තර කෙනෙක් වෙන්න අම්මගේ සීනේ සැබෑ කරන්න නැතුව දැන් මං හිතුවා නෑ මේක මගේ ජීවිතේ. මගේ ජීවිතේ මගේ සීනේ සැබෑ කරගන්න ඕනේ කියලා. ඉතින් අවුරුදු 16 මම පළවෙනි රේස් එක පැද්දා. ඒ 50cc එකේ කුරුණෑගල ඉඳලා කටුකුරුන්දට ගිහිල්ලා පැදගෙන ගිහිල්ලා ආධුනික තරඟේ එදා පළවෙනි තරඟෙම මං දින්නා. ඉතින් මම මේ ඉතින් මම කුරුණෑගලේ මෝටර් සයිකලෙට නගිනකොට මම දන්නවා මම දිනනවා කියලා. එච්චරකට මම හරි කොන්ෆිඩන්ට්. හැම වෙලෙම මම හරි ඔප්ටිමිස්ටික්. ඒ කියන්නේ මම හිතනවා මට කරන්න පුළුවන්. කවුරු හරි 100ක් ගැන හිතනවා නම් මම හිතන්නේ 1000ක් ගැන. ඉතින් මම කුරුණෑගලෙන් පැදගෙන කියලා රේස් එකත් පැදලා දිනලා කප් එක අරගෙන මේ මෝටර් සයිකල් එක තිබ්බ තැනට ඔක්කොම ළඟට එනකොටම මගේ අප්පච්චි ඇවිල්ලා හිටියා. හොඳටම ගැහුවා මට. කාගෙන් අහලාද රේස් පැද්දේ? කාට කියලා දාවේ කියලා. ඉතින් මේකල මට අර චූටි කප් එක අකේ දවසල හම්බෙන්නේ ඉතින් කියලා මේ මට කියන්නේ වැඩි වෙලක් කියන්නේ බූරුවා කියලා. ඉතින් මම බූරුවා මේ තහඩු කැල්ලක් ගන්නද මේ මේවා කරන්නේ කියලා. ඉතින් ගොටි කාලේ ඉතින් මම ආපහු ගෙදර ගියා. ඉතින් මගේ ඉන්න හොඳම සහායකයෝ දෙන්න තමයි මගේ අක්කයි නංගි. මට අයියලා මල්ලලා නැහැ. ඉතින් මම ගෙදර ඇවිල්ලා කිව්වා දැන් එදා මම රේස් එක බලයිත් අපි මේ ආධුනික තරඟය 50cc එක. ඉතින් කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. ඉතින් එදා තිබ්බ ඔක්කොමලා ලංකාවේ හිටිය
හොඳම දක්ෂෝ සල්ලි තියෙන ගොඩාක් අය පැද්දි අන්ලිමිට ඩිවෙන්ට් එකක් කළේ. ඉතින් ඒකේ තියෙන්නේ 250cc ඉඳලා ඉහළට. හැබැයි තරෝ බ්‍රිජ් ඒවා රේස් වලට විතරක් හදපු මොටෝසයිකල්. ඉතින් ඒ ඉවෙන්ට් එක එනකොට ඔක්කොම කෑ ගහනවා බලනවා. ඉතින් මං හිතුවා ඇයි මට 50cc එකක් ඉඳලා කෙලින්ම මේකකට යන්න බැරි කියලා. ඉතින් මම අක්කට නංගිට කිව්වා මේ මට අප්පච්චිට කියලා කොහොම හරි මට 350 එකක් කරන් දෙන්න අප්පච්චි. අක්කයි නංගි කිව්වා දැන් එක සැරයක් ගුටි කෑවා. දැන් 350 එකක් ගැන කියන්නේ කියලා තවත් ගුණ නෑ මං කොහොම හරි රන් දෙන්න. ඉතින් මම අක්කයි නංගි අහනවා ඔයාට පුළුවන් ද 350 එක පදින්න? ඔයාට දැන් මේ 50 එකත් හරි අමාරුවෙන් පදින්නේ. මං කිව්වා නෑ පුළුවන් අරන් දෙන්න කොහෙ දෙන්න කියලා. ඉතින් ඒ දෙන්න මට හරි ආදරේ. ඉතින් කොහොම හරි අප්පච්චිට වද කරලා මාස දෙකක් යද්දි බැරිම තැන අප්පච්චි මට මේ 350 එක අරන් දුන්නා. ඇත්තටම මොටෝසයිකලෙ මට කෙලින් කරගන්නත් අමාරුයි. ඒකට මං හරි කෙට්ටුයි. ඉතින් මේ 350 එක කියන්නේ ලොකු මොටෝසයිකලක්. ඉතින් හැබැයි අප්පච්චි දීලා කිව්වා මේ මම මේ කරදරේට අරන් දුන්නේ උඹගේ අක්කයි නංගේ හින්දා. හැබැයි එක සැරයක් වැටිලා තිබ්බොත් එදා රේස් පදිනක නතර කරන්න ඕනේ. පොරොන්දු වෙනවද කියලා. ඉතින් මං කිව්වා බොරුවට මං දන්නව පොරොන්දුනේ. ඉතින් මං කිව්වා හා කියලා. ඉතින් ඊට පස්සේ මම මේ 50cc කියලා කෙලින්ම ගියේ 350 එකට. ඉතින් මම මේ කියන්නේ 1980. එතකොට ඉතින් 350 එක පැදලා ඊළඟ රේස් එක මට තිබ්බේ කුරුණෑගල රෝඩ් රේස් එක 350 එකේ. ඉතින් දැන් මේක පදින්න ඔක්කොම කියන බෑ හරියමාරු. ඉතින් ඒ දවස්වල රේස් එක පදිනකොට තල්ලු කරලා තමයි ස්ටාර්ට් කරන්නේ. අපිට කවුටවත් ඇවිල්ලා තල්ලු කරලා දීලා බෑ. අපි ස්ටාර්ට් ලයින් එකේ හිටගෙන තල්ලු කරගෙන ගිහලා තමයි ස්ටාර්ට් කරන්නේ. ඉතින් දැන් මේ මට අමාරුයි මේක. ඉතින් දෙසරයක් විතර ගිහිල්ලා මම මේක ස්ටාර්ට් කරන්නට ඉගෙන ගත්තා. හරි අමාරුයි. ඉතින් දැන් ඔන්න කුරුණෑගල ඇවිල්ලා ඉතින් අපේ ගමේ ඔක්කොම බලාගෙන ඉන්න. ඉතින් මම තමයි ලාබාලම ක්‍රීඩකයා. ඉතින් පළවෙනි සැරේට පදින්නේ. හැබැයි ඉතින් අනික් කට්ටිය වට කාලක් විතර ගියාම තමයි මම මේක තල්ලු කරලා ස්ටාර්ට් කරේ මට හති. ඉතින් කොහොම හරි හැබැයි ඒ රේස් එකේ මම එච්චර පරක් වෙන තියලා ඉස්සර කරලා මම 3 වෙනි යවුණා. ඉතින් මේ මම 3 වෙනි වුණාම කාටවත් අදාහ ගන්න බැරුණා. මේ පොඩි කොල්ලෙක් ගමකින් ඇවිල්ලා මේ කොළඹ ඉන්න ඔක්කොම සෙට් එකටම ගහලා ගියා කියලා. ඉතින් හිතා ගන්න බැහැ. ඉතින් දෙවනි රේස් එකේදී ඉතින් පළවෙනි රේස් එකේ 3 වෙනි, දෙවනි රේස් එකේදී මම ටිකක් කලින් ස්ටාර්ට් කරගත්තා. ඊට පස්සේ දැන් ඔක්කොම ඉස්සර කරලා මම දැන් දෙවනිය යනවා. දැන් මට මේක පළවෙනිය වෙනකල් මට ඉවසීමක් නැහැ. ඉතින් ඉවසීමක් තියෙන්න ඕනේ සමහරවල්. ඉතින් මම කුරුණෑගල රුසාවි ළඟ වංගුවේදී පළවෙනි ගිය එකනම එලියෙන් ඉසේ කියන්නේ සාමාන්‍ය අපි ඉස්සර කන්නේ ඉන්සයිඩ් අතුලින් ඉස්සේ රේස් කරන්න කියනවා. මම හැබැයි ඕවර්ටේක් කරන්න ගියා එලියෙන්. ගිහිල්ලා වැටිලා මගේ කකුල කැඩලා ඉතින් එතන රේස් ගොරනා. ඉතින් අප්පච්චි කිව්වනේ මං ආයෙ රේස් පදින්න බෑ. හැබැයි ඉතින් ඒ අත්තේ අප්පච්චි තාත්තා ගැම්මක් තියෙනවා. මොකද මුළු කුරුණෑගලම අප්පොඩි ගහලා ආරාමය කරලා අයියෝ ඔයාගේ පුතා මාර පුරක්නේ කියලා. ඉතින් දැන් මේ කකුලත් කඩාන පොරක් වෙලා තමයි මං ඉන්නේ. ඉතින් කොහොම හරි මේ අප්පච්චි කිව්වා ආයෙ රේස් පදින්න බෑ කියලා. ඇත්තටම කිව්වා. කිව්වට මං අතෑරියේ නෑ. ඉතින් මං දැන් මේ දොස්තර කමන් පැත්තකින් දාලා දැන් ඔන්න ඔටෝමොබයිල් ඉන්ජිනියරින් ඉගෙන ගන්නවා. ඉතින් අප්පච්චි එපා කිව්වා. කිව්වට මං ඇහුවේ නෑ. හොරෙන් ගිහලා ආයෙ පදිනවා, අවු වෙනවා, ගහනවා, කරනවා. ඉතින් හැබැයි මට ඕන උනේ ලංකාවේ ජය ගන්න නෙමෙයි. මම දන්නවා ලංකාවේ දිනන එක ලේසි, එක කිසිම අමාරු වැඩක් නෙමෙයි. මට ඕන උනේ ලෝක සූරෙක් වෙන්න. ඉතින් දැන් මම බැලුවා කොහොමද අන්තර්ජාතික තරගයකට සහභාගි වෙන්නේ කියලා. ඉතින් මගේ යාළුවොත් කියනවා මේ ලන්ත ඔයාට පිස්සුව පුළුවන් දෙයක් කරන්න නෑ. මම කියනවා කොහොම හරි හොයන්නකෝ, හරි පිටර රේස් එකක් තිබ්බොත් යන්න කියලා. කොහොම හරි මම දැක්ක මගේ යාළුවෙක් ඔන්න පත්‍රේ දාලා තිනවා ඉන්දියාවේ තියෙන ග්‍රෑන්ඩ් ප්‍රී එකක්. ඒකට මේ ආයුධපත් ඉල්ලලා දාලා තියෙති. මම ඇත්තටම ආයුධපතක් දැම්මා. ඇත්තටම මට තිබ්බ මේ මට තිබ්බ එක්ස්පීරියන්ස් හැටියට දිනලා තිබ්බ රේස් හැටියට ඇත්තටම මට ඉන්දියාවට යන්න ක්වොලිෆිකේෂන් සීනවා. නමුත් මේ ශ්‍රී ලංකා මොටෝසයිකල් ක්ලබ් එකක් කියලා තිබ්බ ඒකට මට දුන්නේ නැහැ. ඉතින් මං කුරුණෑගල ඉඳලා 16 වෙනිදා ගිහිල්ලා එමිස් එකට සම්ඩු වෙනවා. ඒකට හරි කරදරයක් මාව. නමුත් දුන්නේම නැහැ. ඉතින් මම දැන් මම කිසි දෙයක් ජීවිතේ අතාරින්නේ නැහැ. ඉතින් මම ඊට පස්සේ එතන ඉන්න ක්ලාග්ගෙන් ඇහුවා මේ රේස් එක ඕගනයිස් කරන කට්ටියගේ ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්ද කියලා. ඉතින් එයා මට දුන්නා. මම ඊට පස්සේ මේ දැන් ඒ දවස්වල අපිට ෆැක්ස් ආරම මොකද ඊමේල් නැහනේ. ඉතින් මම ලියුමක් ලිව්වා මෙහෙමයි මගේ ක්වොලිෆිකේෂන් දාලා මට මේ රේස් එකට පදින්න ඕනේ, මේ කට්ටිය දෙන්නේ නැහැ, කරුණාකරලා මට ප්‍රයිවට් එන්ට්‍රි එකක් දෙන්න කියලා. ඊට පස්සේ ඒකට ලියුමක් කරලා තිබ්බා රයිට් ඔයාගේ වියදමෙන් එනවා නම් අපි වල ප්‍රයිවට් එන්ට්‍රි එකක් දෙන්නම්, හැබැයි ඉන්දියාවට එන්න ඕනේ කියලා. දැන් මම මේක හොරෙන් අරන් ඊට පස්සේ යාළුවොත් එක්ක ඒක කරන් යව කොහොමද ඉන්දියාවට යන්න ලාභම ලේසිම විදිය කියලා. එතකොට මගේ යාළුවකින්ලා කිව්වා කුරුණෑගලින් කෝච්චියේ මොටෝසයිකල් දාන යන්න ඕනේ තලෙමන්නාරමට. එතනින් නැවක් තියෙන රාමේශ්වරම් වලට, රාමේශ්වරින්ලා අය කෝච්චියක් කරන් යන්න ඕනේ මැඩ්‍රස් වලට කියලා. ඉතින් මම අර මම කියවනේ I'm mad කියලා. ඉතින් මේ මම යාළු දෙන්නෙකුට කිව්වා යන්න. යාළුවෝ කිව්වා ලන්ත ගිහින් යන්න පුළුවන්, එන්න හම් වෙන්න වගේ තාත්තට අහුනොත් අපි ඔක්කොම හොඳට ගුටි කන්න වෙනවා කියලා. කොහොම හරි මගෙන් බේරෙන්න බැරි හින්දා අපි 3 දෙනා හොරෙන් ඒ දවස්වල මොටෝසයිකල් පිටරට ගිනාට කාන් එකක් හදා ගන්න ඕනේ, වීසා දා ගන්න ඕනේ. අපි ඔක්කොම හදාගෙන පාන්දර දවසේ ගෙදෙට්ට හොරෙන් මොටෝසයිකල් ගිහිල්ලා මේ කුරුණෑගල ස්ටේෂන් එකෙන් නැගලා තලෙමන්නාර ගිහිල්ලා නැවෙන් ගිහිල්ලා
අය කෝච්චෙන් ගිහිල්ල අපි කොහොම රාමේශ මේ මැඩ්‍රාසල්ට ගිය ඉතින් ගියාම අපිට ඉන්න තැනක් නැහැ මොකද හෝටල් ඒ දවස්වල උනත් ඉන්දියාවෙත් ගණන් ඊට පස්සේ මහබෝධියේ අපිට එක්කෙනෙක්ව මහබෝධියට යන්න ඉන්න දෙයි කියලා ඉතින් අපි මහබෝධිය කියලා ඉඳලා ඉතින් දැන් මේ රේස් එකට මං ගියා ඉතින් මම ප්‍රයිවට් එන්ට්‍රි එකට ගියා ඉතින් ගිහිල්ලා පුහුණුවීම් තරඟ තිබ්බා ඉතින් පුහුණුවීම් තරඟ තිබිලා පහුවදා තමයි රේස් එක ඉතින් පුහුණුවීම් තරඟ ඉවරලා සෙන්සුරාද දවසක ඉන්නකොට මට මේ මැඩ්‍රාස් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ සභාපතිතුමා ආවිල්ලා කිව්වා පුතා මට හරිම කනගාටුයි කියන්නේ හෙට ඔයාට රේස් එක පදින්න දෙන්න බෑ කිව්වා මම කිව්වා ඇයි කියලා ඊට පස්සේ කිව්වා ඔයාලගේ ලංකාවෙන් ආවේ නියෝජිතයෝ කියනවා ඔයාට ප්‍රයිවට් එන්ට්‍රි එකක් දුන්නේ ඒකින්ද ඔයාට රේස් පදින්න දුනොත් ඊට පස්සේ ඔෆිෂියලි ලංකාවෙන් කිසිම කෙනෙක් එවන්නේ නැහැ කියලා ඉතින් මම කියන්නේ එහෙම කරන්න බෑ මම හරි අමාරුයි ආව කොච්චර කිව්වත් ඒකට කිව්වා අනේ සමා වෙන්න අපේ කරන දෙයක් නෙවෙයි ඔයාලගේ නියෝජිත තීරණය කරපු දෙයක් ඉතින් දැන් මම මොටර්සයිකලින් ඉඳන් අඬනවා ඉතින් මගේ යාළුවෝ දෙන්නත් මාය ළඟට ලේ ඉතින් අපි දැන් කල්පනා කරලා මම අනාඩි ඉද්දි මේ ඒ දවස්වල හිටිය ලංකාවේ මේ මේ අමරසිරි මේ එස්සේ අමරසිරි කියලා මෝටර් කාර් ධාවකෙක්. ඔහු එහෙන් යන ගමන් මාව දැකලා මා ළඟට ඇවිල්ලා ඇයි මල්ලි මොකද අනන්නේ කියලා. ඉතින් මං කිව්වා මෙහෙමයි අමරසිරි මෙහෙම වුණා. මං එයාව එදාමයි දැක්කේ. මේ වුණා මේ ඉතින් මම මේ හරි අමාරුවෙන් ආවේ මට මේ රේස් එක පදින්න ආවේ මේ කට්ටිය දෙන්නේ නැහැ කියලා. ඉතින් ඇයි කිව්වා රයිට් ඉන්න එන සුමානේ තියෙනවා කල්කටාවල රේස් එකක්. මං ඔයාට ඒක පදින්න ලෑසි කරලා දෙන්නම්. කියලා මාව එක්ක ගිහිල්ලා කල්කටාවල ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට්යි සෙක්‍රටරි අඳුලා කිව්වා මෙයාට කල්කටා රේස් එක පදින්න දෙන්න මෙයාට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා ඊට පස්සේ ඒකට කිව්වා රයිට් එහෙනම් කල්කටාවලට එන්න හැබැයි ඉතින් ඔයාගේ වියදමෙන් එන්න ඕනේ කියලා ඊට පස්සේ ඔන්න මගේ ඔරලෝසෙ වික්ක තව යාළුවෙක් ඔරලෝසෙ වික්ක ඒත් තියෙනවා මැඩ්‍රාසින්ලා කල්කටා යන්න දවස් දෙකක් කෝච් එක තමයි ලාභම යන්න ලේසිම ඉතින් අර හරක් දාන එකේ තමයි මොටර්සයිකල් දාන්නේ හරක් දාන පෙට්ටි තියෙනවනේ ඒකේ තමයි ඉතින් මොටර්සයිකල් දාන්නේ මොකද එහේ වෙනේම මොටර්සයිකල් ගිනන්නේ කියලා පෙට්ටි නැයි අපි ඒක දාගෙන දවස් දෙකක් ගිහිල්ලා කල්කටා වලට ගිහිල්ලා ආයෙත් මහබෝධිය හාමුදුරුවෝ කිව්වා කල්කටාත් තියෙන මහබෝධියක් ඒකේ ඉන්න මහත්වය කියලා ඉතින් අපි ගිහිල්ලා ඒ රේස් එක මම පැද්දා පැද්දලා ඉතින් මං 6 වෙනියා වුණා ඒ රේස් එකේ ඉතින් මං තමයි මේ ලෝකේ හැම රටකෙම වගේ ජනප්‍රිය ඒ වගේම කට්ටිය ඔක්කොම ලෝකේ හැමතැනම ඇවිල්ලා හිටියා ඉතින් මං තමයි ලාබාලම ක්‍රීඩකේ ඒ වගේම මගේ ළඟ තමයි තිබ්බේ පරණම මොටර්සයිකලේ ඉතින් කවුරුත් මගේ දිහා බලන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ නමුත් එක මේ ජපානින් ලෙවල් හිට මාත්සුමෝතු කෙමි කියලා එයා තමයි ජපානයේ ඒ දවස්වල නැෂනල් චැම්පියන්. එයා කියලා ඉන්ටර්නැෂනල් රේස් ගොඩක් දුණා. එයා මට හරි ආදරේ. මම ළඟට ඇවිල්ලා කතා කරනවා, විහිළු කරනවා. මම අහනවා ඇයි මේ පරණ මොටර්සයිකලයක් කරන් ආවේ? මේක මේ 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 ක්ලාසික රේස් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා ප්‍රොපර් ග්‍රෑන්ඩ් ප්‍රී එකක් කියලා. ඉතින් මං කිව්වා මේක ප්‍රශ්න නැහැ. මම රේස් එක පදිනවා. ඉතින් එයාමයි විහිළු කරලා අහනවා ඇයි මෙහෙම ආවේ? මං කිව්වා මට ලෝක සූරෙක් වෙන්න ඕනේ. ඉතින් එයාමයි අහනවා කව කොහොමද ලෝක සූරෙක් වෙන්නේ? ඉතින් මං කියනවා එයාට මම යනවා ඇමරිකාවට හරි යුරෝපයට හරි. මං ජපාන ගැන දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ එයා ඉතින් විහිළුවට කිව්වා මේ මොටර්සයිකල් රේස් වලට හොඳම රට ජපානයේ ධාවනපත 16ක් විතර තියෙනවා. ඔයා ජපානට යන්න ජපානිකුත් ඔයාට මං කොහොමද ජපාන ගැන දන්නේ නැහැ. මං ජපානට ආවත් ඔයා උදව් කරනවා කියලා. ඉතින් එයා හිතුවේ නැහැ ජීවිතේට මං එයි කියලා. ඉතින් එයා මට එයාගේ ඇඩ්‍රස් එක ලියලා දීලා මේ එන්න කියලා දුන්නා. ඔන්න එතකොට අප්පච්චි හොයාගෙන ආවා කල්කටා වලට. ඇවිල්ලා හොඳටම ගුටි කෑවා. එදත් සෙනඟේ ඉස්සර හොඳටම ගුටි කාලා ආපහු ඇදගෙන ඉතින් අපි ආපහු ඇවිල්ලා මැඩ්‍රාස් ඇවිල්ලා ওই වගේ කෝච්චියෙන් බහැලා කුරුණෑගලට එනකොට ඔයාලා විශ්වාස කරන්න අන්තිමේට මැඩ්‍රාස් වලදී ටයර් දෙකත් වික්කා. මොටර්සයිකල් මොකද ඒ දවස්වල ඉන්දියාවේ ටයර් නැහැ, රේසින් ටයර්ස් නැහැ. ඉතින් කුරුණෑගලෙන් බහිනකොට රිම් එකෙන් තමයි බැස්සේ. ඉතින් මේ ඒකල මට මේ ඉතින් මගේ ජීවිතේ හරිම සන්තෝෂයි. මට මේ ඉන්දියාවේ ගිහිල්ලා මෙහෙම රේස් එක පදින්න හම්බ වුණා කියලා. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ ඉතින් මේ ඇවිල්ලා ඊට පස්සේ මම අප්පච්චිට කිව්වා අප්පච්චායත් කිව්වා රේස් ගන්න එපා, මොකද ගන්න හොඳට ඉගෙන ගන්න කියලා. ඉතින් මොනවා කරත් මං කිව්වා නෑ මට ජපානය යන්න ඕනේ කියලා. ඉතින් දැන් අර හැබැයි එකම වැඩේ දැන් මේ මම කල්කටා ඉන්න මැඩ්‍රාස් එන අතරේ මගේ පර්ස් එක නැති වුණා. නැති වුණාම ඒ මත්සමෝත් කෙම්මගේ ඇඩ්‍රස් එකත් මගේ අතින් නැති වුණා. නමුත් මං ගෙදර ඇවිල්ලා අප්පච්චි කිව්වා මට ජපානය යන්න ඕනේ කියලා. ඉතින් එයා කිව්වා බෑ යන්න දෙන්න බෑ, යන්න මෙහෙටලා ඉන්නවා කියලා. ඉතින් දැන් ඔහොම අවුරුද්දක් විතර මං කල්පනා කර කොහොමද යන්නේ කියද්දි මං හිතන්නේ ඔයාලා දන්නේ නැති ලංකාවේ හිටිය ආනන්ද වෙලිසිංහ කියලා ධාවකයෙක් මේ ළඟදී මැරුණා. ඉතින් එයාගේ තාත්තා අපි අපච්චිගේ ගෝලෙක්. ඉතින් හැම වෙලේම එනවා අපච්චි හම්බෙන්න. මං එයාගෙන් අහුවා මේ සිරි අයියා මට මේ ජපානය යන්න ඕනේ කොහොමද? එයා ඒ දවස්වල මොටර්සයිකල් ගෙනවා ජපානේ. ඊට පස්සේ එයා කිව්වා හරි ලේසි වීසා එකක් අරන් ගිය හැකි. මං කිව්වා ලේසි බව ඇත්ත, හැබැයි අපච්චිට කියන්න බෑ මේ මට යන්න. ඉතින් එයා මට හරි ආදරේ. එයා දන්නවා මට මේ පුදුම කැක්කුමක් තියෙන්නේ මේ ලෝක සූරියෙක් වෙන්න. ඉතින් එයා කිව්වා රයිට් ලන්ත මල්ලි මම උදව් කරන්නම්. ඊට පස්සේ මං කිව්වා මට ඉතින් ගෙදරින් කාර් එකක් කරන් දීලා තිබා රෙනෝල්ඩ් 4 එකක් එහෙම යන්න. මං ඇහුවා සිරි අයියෝ මේ කාර් එක වට කීයට ගන්න පුළන්ද? එයා කිව්වා ලන්ත මල්ලි මගේ අතේ සල්ලි නෑ. මේ 10000 ඒ දවස්වල මම හිතන්නේ 20000 කට තමයි වටින්නේ. එයා මම කිව්වා රුපියල් 10000ක් ඕන නම් මං දෙන්නම් කියලා. මං කිව්වා හැබැයි දෙන්න, හැබැයි අප්පච්චිට කියන්න බෑ, කාටවත් කියන්න එපා කියලා. ඉතින් රුපියල් 10000 එක මගේ අතේ 1000ක් තිබ්බා. ඒ දවස්වල වන් වේ ටිකට් එක රුපියල් 7000යි. ඉතින් මං ගිහලා වන් වේ ටිකට් ඒ දවස්වල ඉතින් ජපාන එම්බසි කෙනෙක් ළඟදී
අනගහල විසක් ගහන එච්චරකට අපි ලංකාව පාස්පුට්කට තැනත් තිබ්බා. ඉති මන් වීසය කරගන වන්ේ ටිකටයක් කරන එතක රුපියල් හාරදහක් මග ඇතේ අර්තුන්දයි තව දහක් පතිත්ම හාරදහක් කියන්නේ ඒ දසල රුපියල් අගෙත් ගොඩක් වැඩි ඉතින් 40,000 එන්නරගන ඒ මේ සිරිය අයටම කියලා යාපොට්කට තරල ගත්ත මංක අපචට කියන්න බා කියලා. ඉතින් මම දැන් කිසි දෙයක් මං ප්ලෑන් කරන කෙනෙක් නෙවේ. හේතුව තමා ප්ලෑන් කරන්න තරන් දෙයක් මට නෑ. දැන් මං ප්ලෑන් කරොත් තාම කුරුණෑගල මං ඉන්නවා. මේ කරන්න හම් වෙන්නේ නැහැ ප්ලෑන් කරා නම්. මං කියන්නේ ප්ලෑන් කරන්න එපා කියන එක නෙවේ. ඒක එක්කෙනාගේ ජීවිතවල හැටි. ඉතින් මං මේ ජපාන ගිහිල්ලා බැලලා තමයි කල්පනා කරේ දැන් කොහටද යන්නේ කියලා. ඊට පස්සේ ඔන්න මට මගේ යාළුවෝ කීප දෙනෙක් ඒ කට්ටියගේ යාළුවෝ ඉන්නාගේ නම්බර දීලා තිබ්බා. ඉතින් මේ උපාලි දසනායක කියලා ඉන්නවා මේ රේස් පදින එක්කෙනෙක්. එයා මට යාගේ නංගිගේ නම්බර එක දී ඉතින් මං එයාට කතා කරලා ආව චම්පක්ක මං නරිටවල ඇවිල්ලා ඉන්නේ කොහෙද නවතින තැනක්. ඉතින් එයා ඉතින් හිතුව මගේ අතේ ගොඩක් සල්ලි දෙනවා. එයා කිව්වා මේ සන්ත්‍රාස කියලා හෝටලයක් තියෙනවා ඒ ගිහිල්ලා නවතින්න ඒක තමයි ලාභ කියලා. ඉතින් දැන් මගේ එන් 40,000 අතේ තියෙන රුපියල් 4,000 ඒ දවල් එන් 40,000 කම් වෙනවා. මම ගිහලා ඉතින් සන්ත්‍රාස එකේ යන්න විතර ටැක්සියට 2,500ක්. එතකොට දැන් 37,500 තියෙන්නේ. හෝටලෙට 20,000යි. එතකොට තව 17,500 තියෙන රැට කෑවෙත් නෑ මං. ඉතින් මං එහෙම ඉඳලා ඊට පස්සේ ඔහොම කෝල් කර කර ඉද්දි මගේ යාළුවෙක් ඉන්නවා නිහාල් කියලා. එයා ඕසකවල හිටියේ. එයා කිව්වා ඩිලන්ත එන්න මා ළඟට. ඇවිල්ලා ඔයාලට මා ළඟ ඉන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ මං ඉතින් අර නරිට වලින් ඔහොම කරලා කරලා යද්දි මම හිතන්නේ යෙන් 2000ක්වත් ඉතුරුලා තිබෙන්නේ නෑ ඕසකවල ස්ටේෂන් එකෙන් බහිද්දි. ඊට පස්සේ ඉතින් මගේ නිහාල් කියන මගේ යාළුවත් එක්ක හිටියා. ඉතින් ඒකට මාව හරි කරදරයක්. මොකද උදේ නැගිටවල ඉන්නලා කියන්නේ නිහාල් මං ළඟදීම චැම්පියන් වෙනවා. මම මේ ජපානේ දිනනවා. අර ඉතින් කිව්වා ඩිලන්ත ඔවා කතා කරගෙන ඉන්න අපිට වෙලා නැහැ. කරුණාකරලා මේ ගෙදරින් යන්න අපිට ඔයාලා ලොකු ඉසේරාදයක් කියලා. ඉතින් මේ ඊට පස්සේ මම පාර්ට් ටයිම් ජොබ් කරලා මේ වෑන් එකක් අරන් තිබ්බා යන්න එන්න. ඉතින් ඒ දවස්වල අර පොඩි බට්ට වෑන් කියන්නේ එකක්. ඉතින් යාමට කිව්වා කරුණාකරලා යන්න කියලා. ඉතින් මාත් වැඩි එක එක්කන කියන දේවල් අහන කෙනෙක් නෙමෙයි. මට පොඩ්ඩක් ඒ දවස්වල තද වෙනවා. ඉතින් මම කෝ යනවා කියලා. ඉතින් මම දැන් බඩු ටික දාන්න වෑන් එකේ ගිහිල්ලා මාස 6ක් මම වෑන් එකේ ජීවත් වුණා. ඉතින් මම කොයින් ලොන්ඩ්‍රියකට යනවා, පබ්ලික් බාත් එකේ නාන්නේ, ඔය උදේට ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ මූණ හොදා ගන්න. ඒකලා මම මට හොඳට කාර් හදන්න, මොටර් සයිකල් හදන්න, මොකද ඔටෝමොබයිල් ඉන්ජිනේර් කරුවා ඇරෙන්න ගෙදර තියෙන ඔක්කොම ගලවනවා. ඒකින්ද හොඳට හදන්න කරන්න පුළුවන්. ඉතින් මම පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන මේ වාහනේ මම ජීවත් වෙනවා. ඉතින් ජීවත් වෙන ගමන් ඉතින් මම රැට හැමදාම මම කපලා ගන්න කවද්ද පහුවදා වෙන්නේ, කවද්ද ඊළඟ දවස් උදා වෙන්නේ, කවද්ද මට රේස් පදින්න පුළුවන්, කවද්ද මට සල්ලි ඉතුරු කර ගන්න පුළුවන්. ඉතින් දැන් මම හිතාගෙන ගියේ ලංකාවේ රේස් දිනපු කෙනෙක් ගියාම ජපාන ගියදී අඬ ගහලා එන්න අනේ මෙන්න සල්ලි, ඔයා රේස් පදින්න වෙන්න ස්පොන්සර්ෂිප් එක කරා. එහෙම තමයි හිතාන කියන. නමුත් අපිව සත පහකට ගණන් ගන්නෑ. ඉතින් දැන් මං ගිහිල්ලා කොහොම හරි ගෙදරින් දන්නෙත් දැන් මාසයක් විතර ගියා. ගෙදර ආයතත් මම කොහෙද කියලා හොයාගන්නත්. ඉතින් මේ ඊට පස්සේ මං කරපු වැඩේ මං අර මත්සමෝතකේ මේ අර ජපනිස් එක්කනාව මගේ යාළුවන්ට කිව්වා, මගේ යාළුවෙක් කිය මාව එක්කෙන් ට්‍රැක් එකකට යව හම්බෙන්න කියලා. ඉතින් මම තුන් සැරයක් විතර ගියා දාවනපතවලට ගිහිල්ලා. එයා ඒ දවස්වල චැම්පියන්. ඉතින් මං ගිහිල්ලා අර පිට් එක ළඟට ගිහිල්ලා කියනවා මේ මත්සමෝත මගේ යාළුවෙක් යව හම්බෙන්න දෙන්න කිව්වම ඒකට ඉතින් මගේ දිහා බලලා විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා වඩ පාස් එකක් තියෙනවා. පාස් එකක් නැත්නම් යන්න දෙන්න බෑ එලියටලා ඉන්න කියනවා. ඉතින් මං යාට මෙසේජස් යවනවා අර කොලේක ලියලා මට ගිහිල්ලා දෙන්න කියලා. මම හිතන්නේ එයාට හම්බෙන්නත් නැතුව ඇති. ඉතින් තුන් සැරේම එයාව හම්බෙන්න බැරුණ ඉතින් ගොඩක් වියදම් කරගෙන යන්න ඕන ට්‍රැකර් මම හිත කමන්නේ කවදා හරි දවසක යාමට හම්බෙයි කියලා. ඉතින් දැන් මම ඔහොම ඉඳලා මම දැනගත්තා මේ ක්‍රීඩාව මම තෝරගත්තේ දරුණුම ක්‍රීඩාව. මොකද සල්ලි නැත්තම් මේක කරන්න බෑ. කොච්චර දක්ෂෙක් වුණත් සල්ලි නැත්තම් බෑ. ඉතින් මම දැනගත්තා මේකට මට සල්ලි අවශ්‍ය කියලා. ඉතින් මම ඉස්සෙල්ලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා හැබැයි අවුරුද්දක් විතර ගිහිල්ලා මම පටන් ගත්තා මගේම බිස්නස් එකක් ජපානයේ ඉඳලා පිටරට පටවන්න මෝටර් සයිකල්. ඉතින් මම ඒක පටන් ගලන් දෙවැනි අවුරුද්ද වෙනකොට මං සල්ලි ඉතුරු කරගත්ත පළවෙනි මෝටර් සයිකලේ ගන්න මේ 1987. ඉතින් දැන් මේ දා තාම මට සතුටු. මම හිටියේ පස්වෙනි තට්ටේ. ඉතින් මම යාළුවොත් එක්ක එකහු වෙලා ඒ දවස්වල එලිවේටර් එකකින් ගිනියන්නත් බෑ. ඒක ටිකක් ලොකුයිනේ. ඉතින් පඩිපෙල් දෙක අරන් ගිහලා මගේ කාමරේ තමයි නෝනගේ හොඳටම බැනුම් ඇහුවා. මොකද කාමරේ මගේ ජපානේ ගෙවලුත් හරි පොඩිනේ. ඉතින් මගේ ඇඳ ළඟ මේක තියාගෙන ඉතින් එදා තාම මගේ ජීවිතේ සතුටුම දවස පළවෙනි මෝටර් සයිකලේ ගත්තා. ඉතින් අරගෙන මම එකෙන් රේස් පැද්දා. ඉතින් පළවෙනි රේස් එකට මං ගියාම එදත් ඉතින් ජපානයේ ඔය ඉන්න ලොකු අය ඔක්කොම ඉතින් ගියාම මගේ යාළුවෝ දෙන ඉතින් මේ මාටෙල් කියලා ඒ දවස්වල මගේ යාළුවෙක්ට එයා තමයි මාත් එක්ක ගියේ ට්‍රැක් එකේ. ඉතින් මට කියලා කිව්වා ඩිලන්ත ඔයාගේ වෙලාවයි සල්ලි නාස්ති කරන්න එපා. ඔයා ගොඩාක් අමාරුවෙන් වැඩ කරන්නේ. ඔයාට කවදාවත් මෙහෙ දිනන්න බෑ. බලන්න අපි මේ පරණ වෑන් එකක මොටර් සයිකලේ දාගෙන ගිහලා නබහනවා පාත් කරනවා. අර බණ්ඩ අර මිනිස්සු ඔක්කොම යමහා සුසුකි කවසාකි හොන්ඩා එකට ලොකු වෑගන්ස් වලින් ඇවිල්ලා මෙකැනික්ස්ලා ඉන්නවා 10-15 එකට. හරි ග්ලැමරස් මොටර් ස්පෝර්ට්ස් කියන්නේ හරි ග්ලැමරස්. ඒකලා ලෝකෙ මේ ගණම්ම ස්පෝට් එක. ඉතින් මං කව කමන්නේ. ඉතින් අර අර කට්ටියට මට ලැජ්ජාවක් නෑ. ඒ කට්ටිය ලැජ්ජා අර මොටර් සයිකලෙන් ගිහලා වෑන් එකෙන් බානවා දානවා. ඉතින් කොහොම හරි මම පළවෙනි රේස් එක පැද්දා.
මම අන්තිමය දැ මම හිතානගේ ජංකාව දිනපිහින්ද මට මේ රේසක්කම දිනන්න පුලන් කියල මං රේසක අන්තිමය ඉති අන්තිමය උනහම හැබේ මං එදා ඉගෙනගත් හිතාගත්ත අපි ජීවිත දිනට කලින් පරදි ඉදිි ගන්නුවන කිය මොකද මං එදා පරදි ඉගෙනගත් නැත එදාම රේස්පදින අතරනවාන ඉති මහිත ඉට පසේ මම දැන් ආපව් මොටසයිකලේ වැෑනකට පටවනට මේ පලවෙන් රේසක ජපන් තරුණ කට්ට කල්ල අතික රේස්පත් පැල කොහෙද රට කියලා ඉති ම පොඩිවට මේ ලංකාව පොඩි කොඩියක් ගහල්ති මංක ලංකාව කියල කිපම දෙකට ආ අර අලින්න රට දෙකෙ මං හරිය සන්තෝසෙන් දැන් ඕ අලින්න අප රට තම කිරි පසකව එනම් ගිල්ලව අලි රේස් පදින්න වට බෑ අපිත්තක මොට සැක රේස් පදන්න කියලා ඉති මන් දැන් මේ කට්ටි මට අපහස කරේ ඉති මං එදා හිතාගත්ත මේ මට වඩා මේ ජයග්‍රහණ කරලා මන් තැන දෙන්න ඕනේ අපේ ලංකාවට කියලා. ඉතින් එදායින්ල තමයි මේ ලොකු ලංකාවේ කොඩියක් මගේ මෝටර්සයිකලටත් කාර් වලටත් ඔක්කොම ආවේ. ඉතින් මං අවුරුදු 3ක් විතර ජපානයේ ඉස්සෙල්ලා මෝටර්සයිකල් රේස් පැද්දා. ඊට පස්සේ මං කාර් රේස් පදින්න පටන් ගත්තා. ඉතින් හැබැයි ඉතින් මම හිතාගත්ත කවදා හරි මේ මුළු ජපානෙම අපේ ලංකාවේ ජාතිය අපේ කොඩියටයි අපේ ජාතිය කීයටයි හිස නම්වනවා කියලා ඉතින් එදා මම හිතාගත්තා. ඉතින් කරගෙන ගිහිල්ලා ඉතින් මම පැය 22ක් දවසට වැඩ කරනවා. මම තම මොටසයිකල් ට්‍රක්කේ ගිහිල්ලා ගේන්නේ, මම තම හොදන්නේ, මම තම කන්ටේනර් වලට පටවන්නේ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඔක්කොම ඉන්වොයිස් ගහලා LC වලට ડોකියුමන්ට්ස් හදන්නේ ඔක්කොම මම. ඉතින් මම පැය 2යි බුදියන්නේ. හැබැයි මට කිසිම දුකක් අමාරුයි බෑ ඒවා කිසි දෙයක් නැහැ. මම හැම වෙලෙම හරි සන්තෝෂෙන් කරන්නේ. පැය 2ක් බුදියවත් පහවද ඉක්මනට කීරද නැගිටින්නේ කියලා හිතන් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි මේ බිස්නස් එක කරන ගමන් ඊට පස්සේ දැන් කාර් රේස් වලට පටන් ගත්තා. ඊට පස්සේ මම කාර් රේස් දිනාන දිනාන ඇවිල්ලා 1995 මම පළවෙනි නන් ජපන් ජාතික ආසියාතිකයා වුණා සූරතාවයක් දිනන්න. මේ කාර් රේස් වල තියෙන එක දේ තමයි සූරතාවයක් කියපම අවුරුද්ද පුරා තියෙනවා. ඉතින් හැම රේස් එකේම පොයින්ට්ස් ගන්න ඕනේ. ඉතින් එදාට පොඩියම් එකක් තියෙනවා. ඒ පොයින්ට්ස් අරන් තමයි අවුරුද්ද අන්තිමේට සූර්යා වෙන්නේ. ඉතින් ඒක මට කරන්න හම්බුනේ. ඉතින් 1995 දී මම මේ සූරතාවේ දින්න. ඊට පස්සේ 1997 වෙනකොට මම තමයි පළවෙනි නන් ජපන් ජාතික ආසියාතිකයා වුණා ෆෝමියුලා නිප්පොන්. ඒ කියන්නේ ෆෝමියුලා 1 වලට කිට්ටුම ජපානයේ තිබි ඉහළම රේස් එක ෆෝමියුලා නිප්පොන්. ඉතින් මම 1997 පළවෙනි නන් ජපන් ජාතික ආසියාතිකයා වුණා ඒ තරඟ වලට සහභාගී වෙන්න. ඉතින් ඒ රටේ අගමැතිතුමා ඒක දැනගෙන මට එයාගේ අගමැති කාර්යාලයට එන්න කියලා මාව ෆෙලිසිටේට් කරා. ඒකට කරලා එයා මුළු මීඩියා එකම ගෙන්වා ගෙන්ලා කිව්වා මෙහෙම මෙයා මේ ලංකාවේ අගමැතිතුමා මාව තියාන මුළු මීඩියා එකටම කිව්වා මෙයා මෙහෙම ලංකාවෙන් ඇවිල්ලා වන් වේ ටිකට් එකක් අරන් ආවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම කරේ කියලා අපිට හරි සන්තෝෂයි කියලා. ඒ කට්ටිය මොකද ඉස්සරහ ජපානයේ අය ගොඩාක් අපේ ලංකාවට ගරුත්වයක් තිබුණා. මොකද ඒ කට්ටිය නිදහස ලබා දුන්නේ අපේ ලංකාවේ ඉඳ ජේ.ආර්. ජයවර්ධන මේ සෑන් ෆ්‍රාන්සිස්කෝ මේ කමිටි එකේදී ඒ කොන්ෆරන්ස් එකේදී ජේ.ආර්. ජයවර්ධන තමයි කතා කරලා කිව්වේ නයි වේරේන වේරාණි කියලා. ඒ කියන්නේ වෛරෙන් වෛරෙන් නොසන්සිදී ජපාන්ට නිදහස් දෙන්න කියලා කතා කරේ ජේ.ආර්. ජයවර්ධන. ඒක හින්දා වයසක අය ඔක්කොම ලංකාවට ගොඩාක් ගරු කරනවා. ඉතින් අගමැතිතුමත් ඒක ගැන දන්නවා. ඒක හින්දා එයා මට ගෙන්ලා ඉතින් ෆෙලිසිටේෂන් එකක් දීලා ඉතින් එයා බොහොම සන්තෝෂ වුණා. ඉතින් මම ෆෙලිසිටේෂන් එක ඉවරලා යනකොට මේ එහෙ නැෂනල් ටීවී එක NHK ජපානයේ ජාතික රූපණේල මට ඇවිල්ලා කිව්වා මේ ඩිලන්ත අපි අගමැතිතුමෙන් කතා වහන්න හිටියා ඔයගේ ડોකියුමෙන්ටරි කරන්න පුළුවන් කියලා. ඉතින් මං කිව්වා ડોකියුමෙන්ටරි කරන්න දෙන්න බෑ කියලා. ඉතින් බෑ කියන්නේ හේතුව තමයි මොකද දැන් මේ රේස් මොටර් කාර් රේසස් වල ඔක්කොම නේ ඉතින් අර මං කිව්වා හරි ග්ලැමරස් ඔක්කොම නිකන් සල්ලි වියදම් කරලා හරියට මේ ලකුවට කරන දෙයක්. ඉතින් ඒ කට්ටිය ඔක්කොම ගොඩාක් සල්ලි තියෙන අයගේ පුතු එහෙම නැත්නම් ගොඩාක් ස්පොන්සර්ස්ලා ඉන්නේ. ඉතින් මමත් හැබැයි කාර් වලට ආසෙන්ද හැම වෙලෙම හොඳ කාර් එකක් පාවිච්චි කර කවුරුත් අගේ කරන. ඉතින් ඒ කට්ටියට මං කැමති වුණ නැහැ මගේ මේ සාමාන්‍ය ජීවිතේ කොහොමද කියලා දැනගන්නවට. ඒ කියන්නේ මම මේ මොටර්සයිකල් පටවන්න ඕව දෙනවා මේවා කරනවා දැනගන්න කැමති වුණා. ඉතින් මම යාට කිව්වා ඒ ඩිරෙක්ටර් කිව්වා සමා වෙන්න මට මේක කරන්න බෑ කියලා. ඊට පස්සේ යාම ඇත්ත එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා ඉතින් මට කිව්වා ඩිලන්ත ඔයා චිත්‍රපටයක් නරඹලා තමයි ඉන්ස්පයර් වෙලා තමයි අද මෙහෙම සූරෙක් උනේ. මේ රටේ ඒ වගේම මේ රටට එන විදේශිකයෝ ගොඩාක් ඉන්නවා. ඔයාගේ මේ ડોකියුමෙන්ටරි බැලුවොත් ඒ කට්ටිය කැමති වෙයි. ඒ කට්ටියව දිරි ගන්නන්න පුළුවන්. ඒකින්ද අනුන් වෙනුවෙන් මේක කරන්න කියලා. ඊට පස්සේ ඉතින් මට තේරුණා ඇත්ත තමයි මේ කවුරු හරි වෙනුවෙන් මම මේක කරන්න ඕනේ. දැක්කම අර මම චිත්‍රපටේ නරඹලා ලෝක සූරෙක් වෙනවා වගේම තව කෙනෙක් මේකෙන් දිරිමත් වෙයි කියලා මං කිව්වා හා කියලා. ඊට පස්සේ ඉතින් ඒ කට්ටිය මාත් එක්ක ડોකියුමෙන්ටරි කරා. ඉතින් මාස 3ක් මාත් එක්ක හිටියා. මම යන තැන වැඩ කරන හැටි රේස් පදින හැටි ඔක්කොම කරා. කරලා ඉවරලා මේ
අන්තිම මාස්තුනකට පස්සේ අපේ අන්තිම රේසක ෆුජි දාවන පද තිබි තේ අම්මට ඇවිල්ලා ලන්තාදින් ඉවරයි බොහොම ස්තුතියි මේ කරාට තව එක ෂූට් එකක් විතර තියෙනවා විනාඩි 5ක් යයි ඊට පස්සේ අපි ඔයා කරපු දේට ගොඩක් ස්තුතියි අපි තව මාසිකින් මේක පෙන්වනවා කියලා ඊට පස්සේ මට කිව්වා ඔන්න කැමරා ඔන් ඔන්න පටන් ගන්න යන්න කියලා කියනකොටම ඉතින් මම දැන් මගේ රේසින් කාර් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා එකපාරටම කැමරා එක එකට අනිත් පැත්තට හැරෙව්වා ඉතින් මම බලනකොට අර මම අවුරුදු 14 කලින් 1983 දී හම්බුන මත්සපොතකෙම මගේ පැත්තට ඇවිදගෙන ඉන්නවා මම දැන් මෙයාව දකින්න අවුරුදු 14කට පස්සේ එයා ඉතින් අර මම දැක්කට වඩා ගොඩක් වයසට ගිහිල්ලා ඉතින් ආපහු ගමන් දුවගෙන ඇවිල්ලා මාව බාධාගත්ත බාධාට එයාට ඇඬුණා ඉතින් නම් මටත් ඇත්තටම මේ සතුටට කඳුළු ආවා ඊට පස්සේ මේ එයා ගොමෙන් අහ පළවෙනි දේ තමයි ලත්ත කොහොමද ඔයා මේක කරේ කියලා ඉතින් මං කිව්වා මේ ඇත්තටම මං ඒක කරේ කොහොමද කියන අද වෙනතුරු දන්නේ නැහැ මං කරේ හැම තප්පරේම හැම දවසම මගේ සීන සබෑ කරගන්න ගියා මං කිව්වා වගේ මට ප්ලෑන් එකක් නැහැ මගේ විෂන් එකක් තිබ්බා විෂන් එක මිෂන් එකක් වුණා ඉතින් හැමදාම කරේ ඉතින් මම හිතුවා මත්සමතෝ මම දන්නේ නැහැ මේ කොහොමද කරේ කියලා මං මේ හැමදාම ජීවත් වුනේ කවද්ද මේ ලෝක සූරයෙක් වෙනවා ඉතින් යකි වැඩි ලන්තෝ වල මට මතකයි 1983 කල්කටාවල්ද කිව්වා ඔයා මට වඩා සූරයෙක් වෙනවා දැන් අද ඔයා ජපානයේ මටත් වඩා ප්‍රසිද්ධ මටත් වඩා සූරෙක් වෙලා තියෙනවා මට හරිම සන්තෝසයි කියලා ඉතින් ඊට පස්සේ එදායින්ලා එයා මගේ යාළුවෙක් වුණා ඉතින් මං ජපානයේ ඉන්න කාලයත් එක හම්බුණා ඉතින් ඊට පස්සේ මං ගොඩක් රේස් දින්න ඉතින් ওই රේස් වලට ඇද්දිත් මගේ යාළුව ඉස්සර කියනවා කොහොමද මේක කරන්න කියලා අපි ඇත්තටම මං අනික් කට්ටිය වේදන් කරනකින් 100%ක් විතර වේදන් කරලා තමයි මේ රේස් ඔක්කොම දිනන්නේ හැබැයි දිනනවා මොකද මට පුදුම හිත ඇතුලේ මගේ හිත කියනවා හැමදේම දිනන්න පුළුවන් ඉතින් මං කාර් එකක ඉඳ ගන්නකොට රේස් එකකට කලින් මන් දිනලා ඉවරයි. මොකද රේස් එක අතරමඟදී දිනන්න හැටි කල්පනා කරොත් දිනන්න හම්බෙන්නේ නැහැ. මොකද රේස් කියන්නේ අනිකේ වගේ නෙමෙයි. රේස් එක පටන් ගන්න වෙලෙ ඉඳලා ඉවර වෙනකල් තප්පරෙන් 1000කක්වත් වෙන දෙයක් ගැන කල්පනා කරන්න වෙලාවක් නැති ක්‍රීඩාවක්. දැන් කාර් එකක් ඇතුලේ ඩිග්‍රීස් 65ක් සෙල්සියස් 65ක් විතර රස්නේ. එතකොට මේ වගේ මේ කවුළු නැහැ, එයා කන්ඩිෂන් නැහැ, මුකුත් නැහැ. ඒ වගේම තමයි පෑයක් විතර තියෙන අපේ අඩුම රේස් එක. ඉතින් මේ පෑය ඇතුළත අපි එළවන ගමන් අපි පිට් එකට රේඩියෝ එකෙන් කතා කරන්න ඕනේ. අපේ ඩෑෂ් එක බලලා ඔයිල් ප්‍රෙෂර් එක, වෝටර් ප්‍රෙෂර් එක කොච්චරදන ඒවා බලන්න ඕනේ. ඉස්සර යන එක්කනවා ඉස්සර කරන්න කල්පනා කරන්න. ඉතින් මම ගණිතයට හරි දක්ෂයි. ඉතින් මම දන්නවා කොතෙන්ද මේ යන ගමන් මට ගණන් හදන්න පුළුවන්. කොතෙන්ද අරව මෙයාව ඉස්සර කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම කරලා ඉතින් හරිම අමාරු දෙයක්. නමුත් මේ අර මට තිබ්බේ ආත්ම ශක්තිය ඒ වගේම කැපකිරීමත් එක්ක මට ඔක්කොම පරද්දන්න පුළුවන් වුණා. ඉතින් මං ජපානයේ ඊට පස්සේ රේස් කළා. ඊට පස්සේ මං ගියා ආසියානු ශූරතාවල් වලට. ඉතින් ආසියාවෙත් ගොඩක් රේස් දින්නා. නමුත් මම 2009 දී හිතුවා මේ මීට වඩා මට දිනන්න පුළුවන්. ඉතින් මං හැම වෙලෙම උනේ මං තව කාගේ හරි ටීම් එකකට එළෙව්වා. ඉතින් ටීම් එකකට එළවනකොට ටීම් ඕඩර්ස් කියලා දිනවා. ඉතින් සමහරවිට කියනවා මට මයික් එකකින් ඔතන ඉස්සර කරන්න එපා ඉන්න කියලා කියනවා. එතකොට මට ඉස්සර කරන්න ඕන වුණත් ඉස්සර කරන්න බෑ මොකද ටීම් ඕඩර් එකක් එනින්ද. ඉතින් මම බැලුවා මේක හරියන්නේ නැහැ. ඉතින් මං 2009 දී තමයි ඩිලංගෝ රේසින් ශ්‍රී ලංකා කියලා මගේම ටීම් එක පටන් ගත්තේ. මොකද මා හිතේ ජීවිතේ අපිව කවුරු හරි කන්ට්‍රෝල් කරොත් අපිව පාලනය කරොත් අපේ පර්ෆෝමන්ස් අපිට හරියට කරගන්න බෑ. මොකද අපි හැම වෙලෙම බයයි මේක කරද්දී අර එයා කියයි මෑ එපා කියයි කියලා හැම වෙලෙම අපි චකිතයක් එක්ක තමයි රේස් එක හරි පදින්නේ. ඉතින් මං හිතුවා නෑ මේක මගේ මාව මොකද පොඩි කාලේ ඉඳලා මගේ දෙමාපියන්ට මාව කන්ට්‍රෝල් කරන්නවත් බෑ. මගේ නෝනා මට කන්ට්‍රෝල් කරන්න දෙන්නෙත් නෑ. මගේ ළමයි කියන්නේ මං කිසිම කෙනෙකුට මාව කන්ට්‍රෝල් කරන්න දෙන්නේ නෑ. හැබැයි කලමනාකරකන් කවුරු හරි මට හොඳ දෙයක් කිව්වොත් මම හැම එක්කනාගේම හොඳ දේවල් කියන දේ අහනවා. අහලා මං ඉගෙන ගන්නවා. නමුත් පාලනය කරන්න දෙන්නේ නෑ මං. ඉතින් මං කැමැතිම නැති දෙයක්. ඉතින් කොහොම හරි ඊට පස්සේ මගේ ටීම් එක පටන් ගත්තා 2009. ඊට පස්සේ තමයි මගේ ටීම් එක පටන් ගත්තන් පස්සේ තමයි මං හැම සූරතාවයක්ම දින්නේ. ඉතින් මං ආසියාවේ තියෙන හැම සූරතාවයක්ම දින්නා. ඊට පස්සේ මං ජපානයෙන් 2009 මට මැලේසියානු ආණ්ඩුවෙන් කතා කරලා කිව්වා ඒකට ටිකේ ධාවනපතේ රේසින් ස්කූල් එකක් කරන්න කියලා. ඉතින් මං 2009 ඉඳලා මැලේසියාවට ගියා. ඒත් 2016 වෙනකල් හිටියා. ඊට පස්සේ 2017 ඉඳලා තමයි මං යුරෝපාන සූරතාවලට යන්න පටන් ගත්තේ. ඉතින් මේ ගිහිල්ලා ඉතින් යුරෝපාන සූරතාවත් මම ගොඩක් දින්න. ඉතින් හොඳ කතාවක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලාම යුරෝපා සූරතාවලට යන්න ඉස්සෙල්ලා ඒකට කිව්වා මැද පෙරදිග චැම්පියන්ෂිප් එක කරලා තමයි ඔයා එන්න ඕනේ යුරෝපෙට කියලා. ඉතින් මම මැද පෙරදිග සූරතාවේ කරන්න ගියාම දැන් ආසියාවට වඩා ගොඩාක්
තනකාරිත්වය වැඩි මොකද යුරෝපය ඉන්න හොඳම ධනවත්ම ඇත්තක තමයි රේස් පදින්න. ඉතින් මේ මැද පෙරදිග රේස් ඩුබයිවල තිබ රේසකෙදි මං එහෙ තිබ්බ මේ රෂියන් ටීම් එකක් රෂියනුයි පෝලන්ඩුයි එකහු කරන ටීම් එකක් කාර් හතරක්. මේ හතර දිනාම ඇවිල්ලා මාව බ්ලොක් කරනවා. ඉතින් මමත් මට සමහරවිට දැන් මේකේ තියෙන තරහ ගියාම හරි අමාරුයි කන්ට්‍රෝල් කරන්න. ඉතින් ඒ ස්පීඩ් එකට 300ට විතර ඇද්දි බ්ලොක් කරද්දි හප්පන්න දෙනවා. ඉතින් සමහරවිට මට ඉවසීම නැතුව කියලා මේ හතර දිනාම මාව බ්ලොක් කරන ඉඳන් මම හප්පලා දැම්මා. ඉතින් කාර් ඒ හතරත් ඉවරයි මගේ එකත් ඉවරයි. ඉතින් මේ ඊට පස්සේ මේ රේසි කරාම මේ කට්ටිය මට ඇවිල්ලා කිව්වා ඔයා ඊළඟට එන්නේ යුරෝපෙට අපි රෂියන් අනික එකන අපි පෝලිෂ් ගහලා කාර් එකේ තියෙන කෑලි ඔක්කොම ඔයාගේ ගලවනවා කිව්වා. මම කිව්වා රයිට් ගලවන්න කියලා. ඉතින් මං බය කෙනෙක් නෙවෙයි කිසියක් දෙයකට බය කෙනෙක් නෙවෙයි. ඉතින් මං ආහ කියලා මං ගියා පළවෙනි රේස් එක යුරෝපෙ තිබ්බේ ඉතාලියේ. දැන් මේ කට්ටියත් ඉන්නවා. ඉතින් අපි මම දැනගත්ත මේ ටිකක් වැඩේ හොඳ නැහැ කියලා. ඉතින් මං ට්‍රයල්ස් දවසේ ටිකක් හොඳට හිමීට බලලා ටිකක් කරදර කරන්න නැතුව ඒ කට්ටියට මම මගේ පාඩි පැද්දා. මොකද කැඩුනහම ඉතින් ගෙවන්නත් ගොඩක් ඕනේ. හැබැයි රේස් එක දවසේ ලංකාවේ අයව 4000ක් ද 5000ක් ද හිටියා. මුළු ට්‍රැක් එක වටේට ඉතාලියේ මොන්සා ට්‍රැක් එකේ තිබ්බේ ලංකාවේ කොඩි. දැන් ඔක්කොම කෑ ගහනවා. මුළු ට්‍රැක් එකේම ශ්‍රී ලංකා ඩිලන්ත කියලා කොඩි වානවා. දැන් මම දැනගත්තා මෙතන මොන වුණත් මම දිනන්න ඕන කියලා. පළවෙනි රේස් එකම මම දින්නා. ඉතින් දින්නහම මේ පෝඩියම් එක ළඟ ඉන්න මම කාරකට මීටර 100ක්වත් නැහැ. මට පය හතරක් ගෙදර ගියා. මොකද ඉතාලිය ආපු හැම එකනත් එක්කම මම ෆොටෝ ගත්තා. මම හවස ඉන්නකොට ඉතින් ඒ ඔක්කොම ඉවරලා ඉන්නකොට අර පෝලිෂ් එක්කනයි රෂියන් එක්කනයි හිමීට මම ළඟට ආවා. ඇවිල්ලා ඩිලන්ත වෙල්කම් ටු යුරෝප් යා වෙරි හැපි. ඕන දෙයක් තියෙනවා අපිට කියන්න. මොකද දැනගත්තා ලංකාවේ 4000ක් ආවොත්. මොකද අපේ ලංකාවේ 4000 කෙනිත්වත් මේ කට්ටියට ඉන්න හම්බෙන එකට දැනගත්ත මේ ලංකාවෙන් හම්බෙන සපෝට් එක මට ඒකට හිතා ගන්න බෑ. ඒකට රටකවත් ඇයි මෙහෙම. ඉතින් ඒ මම හැමදාම මේ මගේ ප්‍රධාන අනුග්‍රහය නියතමානි ශ්‍රී ලංකාවක ගහලා තියෙන එකයි. ඒ කට්ටියගේ ඔයාලගෙන් හම්බෙන මම හැමදාම රේස් එකට ගියාම මගේ හැම මෙසේජ් එකක්ම කියවනවා. එතකොට ඩිලන්තය දිනන්න රට වෙනුවෙන් දිනන්න එහෙම කියපම ඒ හම්බෙන ඒ ආශිර්වාදයත් එක්ක හම්බෙන ශක්තිය ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ. ඉතින් මම ගිහිල්ලා ඉතින් මේ එදා ඉඳලා තමයි මගේ කාර්ය ලොක්කොගේ මං ගහලා තියෙන්නේ මගේ ප්‍රධාන අනුග්‍රහය නියතමානි ශ්‍රී ලංකාව කියලා. ඒක කට්ටියට හිතෙන්නේ නැහැ. මම හිතන්නේ අපි තත්ත්වෙන් උට්ටියද්දි කවුද අපිට මේ තත්ත්වයට එන්නේ දෙන්නේ? ඇත්තටම කවුද අපිට මේක ආශිර්වාද කරන කියන එක කට්ටියට අමතක වෙනවා. මට ඒක අමතක වෙන්නේ නැහැ. මොකද මම ওই කට්ටිය වෙන හැම මෙසේජ් එකක්ම කියවනවා. ඉතින් මම ওই ශාස්ත්‍ර අරමය සත්ත පහකට විශ්වාස කරන්නේ නැති කෙනෙක්. රාහු කාලේ අර කාලේ මේ කාලේ කිසිම දෙයක් විශ්වාස කරන්න මට 13 දුන්නත් නම්බර් එක දැන් සමහරවිට පිටර රේස් කද්දි කට්ටිය 13 බලෙන් දෙනවා. ඒකෙත් මාත් දිනනවා. ඉතින් මොකද දන්නවද? ඔය ශාස්ත්‍ර කේන්දරවල සියලු දේ බොරු. මේ අපිට ආත්ම ශක්තිය නැති වුණාම තමයි අපි ශාස්ත්‍ර අහන්නේ වෙලාවල් බලන්නේ. දැන් පිටරට වෙලාවල් බල රේස් එක පටන් ගන්න කියන්නේ බෑනේ. පිටරට එන්නත් බෑනේ. ඉතින් මන් හැබැයි එක දෙයක් තියෙනවා. අපි අවංකව යම් දෙයක් කරොත් දැන් මට මේ ඔයාලගේ ආශිර්වාද වගේම තමයි විශ්ව ශක්තිය කියලා දෙයක් තියෙනවා. අපි අවංකව කැපකිරීමෙන් දැන් මං ඇත්තටම කැපකිරීමෙන් කියලා තමුන්ට කරගන්න කිසි දෙයක් මම හිතන්නේ කැපකිරීමක් නෑ. මේ මං හිතන්නේ ඒක මේ තමුන් වෙනුවෙන් කරගන්න දෙයක්. අපි කවදාවත් කැපකිරීමක් කියන්නේ බෑ. නමුත් දැන් ඔයාලා මේ ඔයාලගේ ආයතන වෙනුවෙන් වැඩ කරන අනික් අය වෙනුවෙන් තමුන්ගේ රට වෙනුවෙන් තව කෙනෙක් වෙනුවෙන් කරන දෙයක් කැපවීමක් වෙනවා. ඉතින් මම ඇත්තටම මේ මගේ නමට වඩා ලංකාවේ නම තමයි ලෝකෙ ගියේ. ඉතින් මං ඒක ඇත්තටම ඔයාලා කිව්වොත් විශ්වාස කරන්නේ මං එහෙම සල්ලිවත් ඉතුරු කරලා නෑ. ඉතින් මගේ හැම දෙයක්ම මම වියදම් කරන්නේ කාර් වලට රේස් වලට දීලා ලංකාවේ නම ගිනියන්න. ඉතින් ඒකෙන් දා ඒ විශ්ව ශක්තිය හම් වෙනවා. දවසක් මම වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක වෙලාවේ මම 3 වෙනි වුණ වෙලාවේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ දැන් රේස් එක පටන් ගන්න ඉස්සෙල්ලා කාර් එක කලින් රේස් එකේදී කැඩුනා. ගිය බොක්ස් එක කැඩුනා. දැන් අපිට පෑය 3යි තියෙන්නේ මේ ගිය බොක්ස් එක හදාගන්න. ඉතින් මම අහුව මෙකැනික්ස්ලන් කොච්චරලා යනද මේ කටිකඩ ඩිලන්ත පෑය 3 අමාරක් යනවා. පෑය 3ෙන් හදන්න බෑ කියලා. ඊට පස්සේ මම ගිහලා ඕගනයිසර්ස්ලාට කිව්වා තව පෑ භාගයක් දෙන්න මගේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ ඉඳන් පෑ භාගයක් දික් කරන්න. ඉතින් මම කිව්වා ඩිලන්ත ඔයාලට අපි හරි ආදරේ. හැබැයි මේක වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක ලෝකේ හැමතැනින්ම ඇවිල්ලා ඉන්නවා. අපිට බෑ පෑ භාගයක් දික් කරන්න. මේක ඉඳන් තරහ වෙන්න එපා ඩිලන්ත. සමා වෙන්න ඉතින් අතට මේකට කරන් දෙන්න. ඉතින් මාත් මම අතරින් නැහැ. මම මිකැනිකස්ට කිව්වා නෑ කමන්නේ හදාගෙන යන්න. දැන් එදා හොඳට අවුව පායලා මේ මයාමි වල තිබ්බ සීබ්‍රින් කියන දාවනපත් හොඳට අවුව පායලා තියෙන්නේ රේස්. දැන් ඉතින් තව විනාඩි 5යි. ඉතින් දැන් විනාඩි 5යි 3යි විනාඩි යනනේ. විනාඩි 5ත් ගියා. විනාඩි 3 යනකොටම
කල්ලු කරගෙන වැස්ස මුල්ලු ට්‍රැක් එකම හේදිලා යන්න. ඉතින් මේ ඉතින් මේ රේස් එක නවත්තන්න උනා. මොකද මේ මේ අපි ඩ්‍රයි, ඒ කියන්නේ වැස්ස නැති වෙලාවට දාන්නේ ස්ලික් ටයර්ස් කියලා, මේ කට්ට නැති ටයර්ස්. ඉතින් ඒ වගේම වැස්ස යන්න බෑ. ඉතින් යන්න බෑ නම් රේස් එක නවත්තන්න උනා. හරියටම පැය භාගයක් වැස්සා. ඉතින් මන්ට කට්ටියට කිව්වනේ දැන් හදන්න ඉක්මනට කියලා. ඉතින් ඇත්තටම හදලා ඉතින් එහෙ 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 දාවකැංග තියෙන වෙනස තමයි ඔක්කොම ලෙන්ලා යනකොට අපේ කාර් එක ඇද්දි හැම එකනම පිට්ටින් එලෙට වෙලා අප්පුඩි ගහව ගහලා අපිට පටන් ගන්න උනේ අන්තිමේ. ඒත් නම් අපි තුන්ගෙන ඉවර කරා ලොකු සුරතාවේ. ඉතින් ඒ වගේ විශ්ව ශක්තිය කියන්නේ හිතන්න බැරි දේවල් වෙනවා. මට හන්තිනේ සමහරවිට මම හිතනවා කොහොමද මේක උනේ කියලා. ඉතින් හිතන්න බැරි දේවල් වෙනවා. ඒ අපි කැප කිරීමෙන් ආදරෙන් අවංකව යම් දෙයක් කරොත් ඔයාලට කවුරු හරි ඉන්නවා. ඒකින්ද සාහසර ගැන හිතන්න බෑ. විශ්ව ශක්තියක් තියෙනවා. ඒ විශ්ව ශක්තියෙන් හේතුව තමයි අනික් අයගෙන් හැමෙන ආශිර්වාදය ආදරය. ඒක තමයි විශ්ව ශක්තියක් හැටියට හැරෙන්නේ. ඉතින් ඒක විතරක් විශ්වාස කරන ඔය සාහසර අරමම කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ ජීවිතේ මට දිනන වෙලාවට ගොඩක් අවශ්‍ය මට උදව් කරේ තමයි මේ විනය. විනය හොඳ වුණාම කවුරුත් අපිට ආදරෙන් සලකනවා. විනය හොඳ නැත්නම් දැන් ඔයාලා දැකලා ඇති ගොඩාක් සූර්යෝ ඉන්නවා. එහෙම නැත්නම් ටැලන්ට් තියෙන අය ගොඩාක් ඉන්නවා. එකට උඩට යනවා. හැබැයි එතනදී වැටෙනවා. ඒ කියන්නේ කෙනෙකුට ජීවිතේ ඉහළට යන්න හරි ලේසි. නමුත් ඒ උඩ රැඳී දින තමයි අමාරු. ඉතින් ඒකට ඕන ආගමක උගන්වන්නේ අවංකයි නිහතමානී වෙන්න ඕනේ. ඒ දෙක හිටියොත් ඒ උඩ රැඳලා ඉන්න පුළුවන්. ඒක නැති වුණාම තමයි වැටෙන්නේ. ඉතින් මේ අපේ ජීවිතේ අපිට මේ විනය තමයි අපේ හැම දෙයකම. මම හිතන්නේ කසාදෙටත් දරුවන් දෙමාපියන් අතරත් වැඩ කරන තැනත් මේ ඔක්කොටම බලන්නේ නැද්ද අපිට සුඟක් වෙලාවට වරදින්නේ විනය නැති වුණාම. මහත්යෙන් ඕන අතරත් විනය නැති වුණාම තමයි සණ්ඩුවක් ඇති වෙන්නේ. ඉතින් මම ඉගෙන ගත්තේ තමයි විනය. ඉතින් අපි විනය වගේම අපි තියෙන්න ඕනේ මනුස්සකම. සමහර අයට විනය තියෙනවා මනුස්සකම නැහැ. ඉතින් මේ විනයයි මනුස්සකමයි දෙකම එකහුණම තමයි මම හිතන්නේ නිහතමානී කියන එක එකහු වෙන එකෙන් තමයි අපේ ජීවිතේ ගොඩක් අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපිට හැමදේම දරා ගන්න පුළුවන්. ඒක දැන් මට අවුරුදු 56යි. මම දැන් තරඟ වදින්නේ මගෙත් එක්ක රේස් කරපු අයගේ ළමයි එක්ක. ඉතින් අවුරුදු 25 26 කට්ටෙත් එක්ක තරඟ වදින්නේ. නමුත් මම දිනනවා. ඒ දිනන්නේ මගේ හිත. මගේ හිත කියන ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. කවදාවත් වයස ගැන හිතන්න එපා. අපිට උසද කොටද මහතද කෙට්ටුද ඒක කිසි දෙයක් වැඩක් නැහැ. අපේ හිත හයිය නම් අපි අවංකව යම් දෙයක් කරනවා අපිට සියලු දේ ජය ගන්න පුළුවන්. ඉතින් මේ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ. අපි මේ රටේ දැන් මම අවුරුදු 3ක් පිට රටේ හිටියා. ලෝකේ කොහෙවත් නැහැ මෙච්චර හොඳ රටක්, මෙච්චර හොඳ මිනිස්සුන් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ. ඉතින් අපි හරි වාසනාවන්තයි. අතර මේ රටේ ඉපදුන එක අපි හරි වාසනාවන්තයි. ඒකල ඔයාලට කියන්න ඕනේ ලංකාව ඇවිල්ලා තුන්වෙනි ලෝකේ දුප්පත් රටක් නෙමෙයි. කවුරු කියනවා ඒක තනිකර බොරුවක්. දැන් මම ඔයාලට කියන්නම් එක්සැම්පල් එකක්. දැන් ජපානය ගන්න, ජර්මනිය ගන්න, ඇමරිකාව ගන්න, ඒ කට්ටිය කියනවා ධනවත් රටවල්ලු. හැබැයි දැන් ඔයාලා බලන්න මම හිතන්නේ කොරල් එකක් ගන්න ලංකාවේ ලක්ෂ 65ක් 70ක්. නමුත් ඒ ධනවත් රටවල ලක්ෂ 20යි. එතකොට අපි ගෙවනවා පොලියේ බැංකු පොලි මම හිතන්නේ 118ක් විතර. ඒ රටවල ගෙවන්නේ 102යි. එතකොට අපිද පොසත් එකටද පොසත්? ඉතින් කවදාවත් තමන්ව අවතක්සේරු කරගන්න එපා. මට කියනකොට ඔක්කොම මේ වගේවා අපි කළු අපි දුඹරුව සුද්දොත් එක්ක කොහමද මංගව ජීවිතේට කිසිම දෙයක් ගණන් ගන්න නැති කෙනෙක්. මට හිතුණා මං කරනවා මට බෑ කියලා දැක්. මං කියන්නේ ජීවිතේ අපිට කිසිම දෙයක් බෑ කියලා දෙයක් නැහැ. අපි ඔක්කොම වෙන්නේ මොකද දන්නවද? අපි ඔක්කොමලා හිටපු ගාම්මයි අපි ඉන්නේ සුඛෝපභෝගී කලාපයක. ඒ කියන්නේ කම්ෆර්ට් සෝන් එකකට යනවා. එතකොට කියනවා මේ ඇති දැන් ඔයාලා මාකටිං කරත් සමහර අය ලක්ෂයක් අමුණ ඇති. මේකෙන් ඔය ෂේප් වෙලා හිටියක මේ ඇති. එහෙම නැහැ. අපි ඒ බැරි එක ක්‍රොස් කරන්න ඕනේ. අපි මේ කම්ෆර්ට් සෝන් එක හිටියොත් මම අර කිව්වාගේ තාම මං කරුණ නැහැ කියලා. එහෙම නැත්නම් පොඩි රේස් එකක් පැදගෙන ලංකාවේ ඉන්න තිබ්බ. නමුත් අපි ජීවිතේ රිස්ක් එකක් ගන්න ඕනේ. ඒකට හරි ජොලි. දැන් මම හැමදාම උදේ නැගිටිනකොට දැන් කියනවා ඔකට දැන් මගේ ඇත්ත එක්ක මගේ පන්ති ගෑ ඒකට රස්සාවල රිටයර් වෙලා. මං කියනවා නෑ නෑ මගේ ජීවිතේ හොඳම දවස් එන්නේ අද ඉඳලා කියලා. ඉතින් හැමදාම අපි නැගිටිද්දි හිතන්න ඕනේ ජීවිතේ හොඳම දවස් එන්නේ අද ඉඳලා කියලා. දැන් ආය කියනවා ඉස්සර හරි ජොලි. වයස ප්‍රශ්නයක් නෑ මං කිව්වාගේ. ඉතින් අපි හිතනවා ඉස්සර හරි ජොලි ඉස්සර අපි අරව කරා මේව කරා ඒ කාලේ කරන් තිබ්බා තනිකර බොරු. වයස කිසිම ප්‍රශ්නයක්. දැන් බලන්න මේ මැලේසියාවේ අගමැතිතුමා මම ඔයාව හොඳට අඳුරන යාට අවුරුදු 90 ගණනක්. ඉතින් 90 ගණනකදී අයියා අගමැති වුණා. ඉතින් ඒ හිත අපි හිත බෑ කියලා හිතන බෑමයි. හැබැයි හිත කිව්වොත් අවුරුදු 50ද 60ද 70ද මම හිතනවා මට අවුරුදු 80 විතරනකල් රේස් පදින්න පුළුවන් වෙයි.
ඉතින් ඒක තම හිත අපි හැමවෙලේම හිත ඉතින් මේ අපිට ආගමක කියලා දෙන්නේ මේ අපි ගිහිල්ලා මම බෞද්ධාගම හැබැයි මම හැම ආගමකටම ආගේ කරනවා. නමුත් අපි ඔක්කොම මේ ආගමත් අනාගෙන ඉන්නේ. අපි පන්සලකට යනවා බෝධි පූජාවත් යනවා මේක හරියන්නේ. කොහොමද හරියන්නේ? බෝධි විචි පූජාවත් තිබ්බ කියලා අපිට හරියනවා හරියන්නේ නැහැ. දෙවියෝ දැන් ඔයත් කියන දෙන්නෙක්ම කියලා එකම දෙය ඉල්ලනවා දෙවියන්ගෙන්. ඔක බදෙල්ලා දෙන්නත් බෑනේ. ඒකින්ද ඉතින් ඒක කතාව බොරු. අපි හැම කියලා දෙවියන්ගෙන් බුද්ධාගම කියලා තියෙනවා හැම ආගම කියනවා. තමොන් වෙනුවෙන් ගිහිල්ලා දේවල් ඉල්ලන්න එපා කියලා. තමොන්ට අතපය දීලා තියෙනවා නම් මොලයක් දීලා තියෙනවා නම් හොඳට වැඩ කරන්න පුළුවන් නම් දෙවියන්ගෙන් ඉල්ලන්න නෙවෙයි. අපිට තියෙන අනුන් වෙනුවෙන් කරන්න. මොකද මේ මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැතුනට මම මේ බුද්ධාගම ගැන කියන බුද්ධාගමේ අපේ බුදුහාඳුරා අන්තිමට දේශනා කරේ පරිණිර්වාණ සූත්‍රය. මහා පරිණිර්වාණ සූත්‍රය. ඒකේ කියන්නේ ගිහියෙක් කොහොමද පැවිදි විදියට පැවිදි භවයට නොගිහිල්ලා නිවන් දකින්නේ කියලා. ඒකේ කියලා දෙන්නේ හරි ලේසි. තමොන්ගේ ජීවිතේ තමොන්ගේ ධනෙන් ධනෙ නැත්නම් ශ්‍රමයෙන් ශ්‍රමෙ නැත්නම් වචනෙන් අනික් කයට අවංකව උදව් කරන්න කියලා. එච්චර අපි ජීවිත කරනවා අපේ දේවල් කරගෙන අපි තියෙන අනික් කට්ටියට ওই තුනෙන් උදව් කරනවා. එතකොට ඒක තමයි හැමදැන හැම ආගමක උගන්වන්නේ. හැම ආගමක කියන්නේ peace and love. සාමය සහ ආදරය තමයි හැම එකම තියෙනවා. ඉතින් මේවා අපි ඔක්කොම වෙනස් කරන අර මං කියවගේ ආත්ම ශක්තිය නැතුනවා කියලා බෝධි පූජා තියෙනවා. දේවාලට මේ අපි අර දැන් වට්ටි පිටින් අරන් යනවනේ. ඒක කියලා ලෙඩේකට දුන්න කොච්චර හොඳ. එයා සන්තෝෂ වෙනවනේ කාලා. දැන් අපි කියලා දේවාලක තියෙනවා. ඉතින් කවුරු කනවද අපි දන්නේ නැත්නම් අපිම කනවා අපව. ඒකේ කිහිල්ල ඉතින් ඒකයි මං කිව්වේ. අපි කාට හරි තව කෙනෙකුට උදව් කරන එක තමයි ජීවිතය කරන්න. ඉතින් මම කියන්න හැදුවේ දැන් මගේ අම්මා මට කිව්වේ දොස්තර කෙනෙක් වෙන්න කියලා. මොකද ජීවිතේ තව කෙනෙකුගේ ජීවිතේ උදව් ගන්න තව කෙනෙකුට ජීවිතේ බේර ගන්න පුළුවන්. ඉතින් මම ටිකක් සල්ලි හම්බ වෙනකොට මම පටන් ගත්තා චැරිටි කරන්න. පොඩි අයට උගන්වන්න මම අපේ මේ ගමේ ඉස්කෝල වත්තේ ඉස්කෝලයක් හදලා පොඩි අයට ඉගැන්නුවා. කන්නාඩික මට හම්බ වෙන හැම සතේම මම කරේ ඉතුරු වෙනවා ඔක්කොම මේ කියන්නේ මගේ ගෙදර අයට. ඉතින් දුවලට එහෙම ඉගෙන ගන්න වේදන් කරන්න ආරම්භ කරේ අනුන්ට දුන්න එක. ඒ දුන්න දේවල් තමයි අපිට ඉතින් ඒ දුන්න දේවල් තමයි අපිට ආපහු ලැබෙන්නේ. ඉතින් ඒකයි මං හිතන්නේ මට හරිම ප්‍රශ්න ගොඩක හිටියත් කොහොම හරි මට රේස් පැදෙන කොහොම හරි වෙනවා ඒක. ඒක මට හිතා ගන්න මං කිව්වේ ඒක තමයි අපි අනුන්ට දෙන්නේ මේ ආපහු ගන්න බලාගෙන නෙවෙයි දෙන්නේ. නමුත් ඒක අපිට ඒක ට්‍රිපල් වෙලා තමයි අපිට හම්බෙන්නේ. හොඳ දේවල් හම්බෙන්නේ. ඉතින් අපිට මේ ජීවිත ගිනියන්න හරි ලේසි. අපි හරි සරල වෙන්න ඕනේ ජීවිතේ. අපි මේ ලොකු දේවල් හිතන කරන්න ගියම තමයි අපේ ජීවිතය හරියන්නේ නැති. ඉතින් ඔයාලට මං කියන්න යන්නේ ජීවිතේ කරන්න බෑ කියලා දෙයක් නැහැ. මේ සියලු දේ අපි හිතන විදිහ. මෙතන ඇති ලෝක සූර්ය ලෝකේ ධනවත් මිනිස්සුන් වෙන්න බොහොම දෙනෙක් ඇති. ඒ ඔක්කොම කරන්න අපි අර මං කිව්වගේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳගෙන අපි මෙතන නවතිනවා. නවතින්න එපා. අපි ජීවත් වෙන්නේ එක සැරේයි. කී දෙනෙක්ට තමන්ගේ හිණයක් තියෙනවද ජීවිතේ? වෙරි ගුඩ්. ජීවිතේ හිණයක් නැත්තම් කිසිම දෙයක් වැඩක් නැහැ. මොකද මේ අපි ජීවත් වෙන්නේ එක සැරේයි. අපි දැන් මම මගෙන් අහුවත් ආදරේම කාටද කියලා මං ආදරේ දිලන්ත මාළගමට. අපි තව කෙනෙක්ට ආදරේ කරන්න කලින් තව කෙනෙකුට අපි ආදරේ කරන්න කලින් අපිට අපි ආදරේ වෙන්න. අපි හොඳ කෙනෙක් නම් තමයි තව කෙනෙකුට ආදරේ වෙන්න පුළුවන්. දැන් මං ඉස්සර මං ජපානයේ ඉන්නකොට ඉතින් මට හරි ප්‍රශ්න එනවා කරදර එනවා. මට කියන්න කෙනෙක් නැහැ. මං මගේ නෝනටවත් ළමයින්ටවත් gedara ayawat kaadawat kawadath mage prashna kene. ithin man karana wade samalata man gilla kanna yati man karana wade counseling. dan apita jeevithe me lankawa kiyanne counseling kiyanne pissuwa kiyala. counseling pissek tama counseling karana wage ne. counseling awashyai. tamunge hite tiyende kaada hari kiyannone. mata ithin kiyanna kenek nathi inda man karana wade mage gedara ay budiya gaththama naale ulla kannadi isara gilla katha karana tanima. o gala katha karana. andenawa. karaganna deyak nathunama kaadawat ahenna nathth yanakata gilla hondata maanenawa. samalata andannda. තමන්ගේ හිතේ තියෙන දේ එළියට දාන්න ඕනේ. මොකද තියාණේ ඉන්න බා සමහර අය ඉන්නවා හොඳයි gedara ayetවත් කාටවත් තව කෙනෙකුට ප්‍රශ්නයක් කරන්න කැමති නැහැ. සමහර අය දරාගෙන ඉන්නේ. දරාගෙන ඉන්නත් එපා. සමහරට තමුන්ටම හරි කතා කරන්න. කතා කරලා යාළුවෙක් ඉන්නවා යාළුවෙකුට කියන්නේ. ඒකල අඬන්න ඕනලට අඬන්න පුළුවන් තරම් අඬන්න. මම තාමත් අඬනවා මට දුකී තුනම මම තනියම අඬනවා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි කාටවත් කරදරයක් නෙවෙයිනේ කරන්නේ. ඉතින් මේ ඔක්කොම කරලා අපි හොඳ දැහැමි ජීවිතයක් ගත කරන්න.